சுபுதேசன அத අපිට උදෙන්ම දැනගන්න ලැබුණා විශේෂයෙන්ම මේ රටේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරුන් ගණනාවකට ප්‍රහාරයක් එල්ල කරා මේ ප්‍රහාරය සඳහා විනාශ වූ දේපළ වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 1414ක් රුපියල් මිලියන 1414ක් මේ වෙනකොට ගෙවලා තියෙනවලු මන්ත්‍රීවරුන් 31 දෙනෙක්ට දැන්ටමත් රුපියල් 714ක් ගෙවලා මිලියන 714ක් මේ වෙනකොටත් ගෙවලා තියෙනවා එතකොට අරගල සමයේ සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශයක් වෙනුවෙන් රජයේ ගෙවීමට නියමිත වන්දි මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1414 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙනවා. මන්ත්‍රීවරු 31 දෙනෙකුගේ දේපළ විනාශ වලට අදාළ රුපියල් මිලියන 714ක් මේ වනට ගෙවා අවසන් නැති අතර තවත් මන්ත්‍රීවරුන් 13 දෙනෙක් වෙනුවෙන් තවත් අතිරේක මිලියන 700ක් එතකොට මේ වෙනකොට මිලියන 714ක් ගෙවලා තියෙනවා තව මිලියන 700ක් ගෙවන්න තියෙනවා මේ බංකොලොත් වෙලා තියෙන මේ රටේ මේ මැතිවරණයක් තියාගන්න මුදල් නැහැ කියන මේ රටේ අද මුළු රටටම හොරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ එදා ඒ විනාශ කරපු ඒ දේපළ වලට මේ මුදල් වෙන් කරලා තියනවා කියලා මේ අද පත්‍රේ වාර්තා කරලා තියෙනවා. ඒතකොට අපි දැනගන්න කැමති කාටද මේ මුදල් කොච්චර ප්‍රමාණයෙන් ගෙවලා තියෙනවද? කොහේ අනුමැතියකින්ද මේ කටයුත්ත සිදු කරලා තියෙන්නේ? මෙන්න මේ රටටම හංගලා කරපු මේ වැඩේ අද මාධ්‍යෙන් මේ පත්‍රෙන් එලි කරලා තියෙනවා. මේ පිළිබඳව ආණ්ඩුව පිළිතුරු ලබා දෙන්න අත්‍යවශ්‍යයි. මොකද අද කියනවා ඖෂධ ටික ගන්න බෑ. ඖෂධ ටික ගන්න අත්‍යවශ්‍ය ඖෂධ ටික ගන්න මුදල් නෑ කියලා කියනවා. එතකොට පළාත් පාලන මැතිවරණය නාම යෝජනා බාර දීලා දින නියම කරලා මුදල් නෑ කියලා ඒක නතර කරලා තියෙනවා. අද සියලුම රාජ්‍ය වියදම් කප්පාදු කරලා තියෙනවා. ජනතාවට ලබා දෙන්න පුළුවන් ඒ සහන නතර කරලා තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම මුදල් නැහැ කියලා නතර කරන ගමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට පත් කරපු පොට්ටුවේ 134 දෙනාට ඒ 134 දෙනාගේ එක පොරොන්දුවක් තමයි මේ මුදල් ටික ලබා දෙනවා කියලා. අන්න දැන් දෙනවා ඒ කොමිස් එක. එතකොට රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති කරන්න මේ පොහොට්ටුවේ අයගේ ඡන්දෙක අත්තේ එක පොරොන්දුවක් තමයි මැතිවරණ තියන්නේ නැහැ කියන එක. ඒක කරලා තියෙනවා අකුරට. අනිත් එක තමයි Tamanට ඒ විනාශ වෙච්ච දේපළ මුදල් ටික අපි ලබා දෙනවා කියන එක. ඔන්න දැන් ඒ ටිකත් ලැබිලා කියලා මේ පත්තරේ වාර්තා කරනවා. එතකොට මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොට්ටුවේ මන්ත්‍රීවරු ආරක්ෂා කරනවා. පොට්ටුවේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ආරක්ෂා කරනවා. තකට තක. එතකොට මෙන්න අද ඇති වෙලා තියෙන තත්ත්වය. එතකොට රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි පිනිහිටින්නේ මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා. පැහැදිලිවම කැබිනට් අමාත්‍යවරු වැඩි කරනවා. රාජ්‍ය අමාත්‍යවරු 7-5කට අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ වැඩි කරනවා. ඒ අයට සියලුම වරප්‍රසාද ටික ලබා දෙනවා. ආණ්ඩුවට එතුමා වෙනුවෙන් පිටින් මන්ත්‍රීවරුන්ට මෙහෙම මුදල් ලබා දෙනවා. එතකොට අර ගොවි ජනතාවට මේ අස්වැන්න විනාශ වෙච්ච ගොවීන්ට ඒ මුදල් ටික ලබා දෙනවද? එහෙම මොනවත් වෙන්නේ නැහැ. ඒකෙන්ද ඉතාලම ඕමනාවෙන් අපි අහනවා මේ මුදල් කාටද ලැබුණේ කොහොමද ලබා දුන්නේ ඒකට කරුණාකරලා පිළිතුරු ලබා දෙන්න කියලා.
ඒ වගේම තමයි අද දැන් නැවත ජාතිවාදය ආගම්වාදය අවසන්න උත්සාහයක යෙදෙනවා කියන එක අපිට ඉතාම පැහැදිලි ද්‍රවිඩ සිංහල ද්‍රවිඩ මුස්ලිම් සිංහල මුස්ලිම් මේ ජාතිවාදී අරගලය අපිට මතකයි 2019 ජනාධිපතිවරණයට කලින් අවුරුද්දකට දෙකකට කලින් තමයි වැඩේ පටන් ගත්තේ දැන් අපි කවුරුත් දන්නවා ජනාධිපතිවරණයට තව අවුරුද්දයි තියෙන්නේ දැන් 2024 ජනාධිපතිවරණයට කලින් මේ 2023 ඉඳන් දැන් පටන් අරගෙන තියෙනවා ඒ නාට්‍ය නිර්මාණය කරන්න අපි ඉතා පැහැදිලිවම කියනවා ද්‍රවිඩද සිංහලද මුස්ලිම්ද උතුරුදද දකුණේද කියලා අදාළ වෙන්නේ නැහැ කරුණා කරලා නීතිය ක්‍රියාත්මක කරන්න හැමෝටම එයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න පුළුවන් ඒ කාට වුණත් නීතිය ක්‍රියාත්මක කරන්න ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිකොට තමයි මේ ජාතිවාදී අරගල ආරම්භ කරන්නේ මොකද එහින් දේශපාලන වාසියක් ලබා ගන්න ඒකින්ද දැන් අපි දකින්නවා මේ ජාතිවාදී අරගලයේ ෆවුන්ඩේෂන් එක ඈ ඒ ෆවුන්ඩේෂන් එකෙන්ම මේක සමතලා කරලා දාන්න ඕන එහෙම නැත්නම් තමයි මේ අන අර සංවිධාන මේ බලකාය අනිත් බලකාය සංවිධාන ටික එළියට එන්නේ ඒකින්ද නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා අපි මේ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුවට පැහැදිලිව ප්‍රකාශ කරනවා හැබැයි දැන් මේ නීතිය ක්‍රියාත්මක කරනකොට අපි දකිනවා දැන් ආණ්ඩුවට විරුද්ධව ජන මතය මර්ධනය කරන්න නීති ක්‍රියාත්මක කරන හැටි දැන් එනවා ත්‍රස්ත විරෝධී පනතක් නැවතත් ඇඳුම් ගලු ඇඳුම් මාරු කරලා අලුත් ඇඳුම් ඇඳගෙන ත්‍රස්ත විරෝධී පනතක් නැවත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ විතරක් නෙමෙයි මේ අර මාර්ගස්ත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතක් මාරක් ඒ කියන්නේ සෝෂල් මීඩියා ඔන්ලයින් ඒ වැඩසටහන් ඒවා නියාමනය කරන්න කොමිසමක් සහ ඒ නියාමනය කිරීම පිළිබඳව පනතක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙනවා එතකොට එක පැත්තකින් මෙන්න මේ ජනතා විරෝධය මැඩපවත්තන් මර්ධනය කරන් මේ ආණ්ඩුවට විරුද්ධව එන මේ ජන රැල්ල මර්ධනය කරන්න අනපනත් ගේන එක අපි මීට කලිනුත් දැකලා තියෙනවා ත්‍රස්ත විරෝධී පනත උපයෝගී කරගෙන ශිෂ්‍ය ක්‍රියාකාරීන් ආණ්ඩුවට විරුද්ධ ට්‍රේඩ් යුනියන් ඒ වෘත්තීය සමිති නායකයින් විපක්ෂය මර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා ඒ ත්‍රස්ත විරෝධී පනත පෞගිය කාලයේදී වෙනස් කළ යුතුයි ඒ ඒ ඒ නිසා පොඩ්ඩක් පිටිපස්සට ගෙනිහිල්ලා නැවත ඒ භයානකම ඒ විදියටම තියෙන විදියටම නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන්න තමයි උත්සාහයක යෙදෙන්නේ. එතකොට මේ පනත් ත්‍රස්ත විරෝධී පනත, ඒ වගේම මාර්ගස්ත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත, මේ වගේ පනත් තුලින් ජනතාව මර්ධනය කරලා මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න උත්සාහයක යෙදෙනවා. හැබැයි ඉතින් අපි කියන්න කැමති මේ මොනවා කරත් දැන් දින ගාන සටහන් වෙලා තියෙන්නේ තව දින 365ක් නැහැ දවසෙන් දවස මේ රටේ ජනතාව එකතු වෙනවා මේ ජනතා විරෝධී ආණ්ඩුව එළවන්න ඒකෙහිඳ අපි ප්‍රධාන විපක්ෂය හැටියට සමගි ජන බලවේගය හැටියට මේ ජනතා විරෝධී පනත් වලට පාර්ලිමේන්තුව තුලදී ඒ වගේම අධිකරණයේදී පාර්ලිමේන්තුවේ පිට ජනතාවත් එක්ක අරගල කරලා එය නතර කරන්න අපි නායකත්වයේ ගන්නවා. ඒකින්ද අපි ඉතා පැහැදිලිවම කියනවා මේ ආණ්ඩුවට මේ මර්ධනකාරී වැඩකිරීම වල වහාම
නතර කරන්න එහෙම නැති වුණොත් ඒ අර 300 දින 365ක් තියෙන එකක් නැහැ ඊට කලින් ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න වේවි මේ වැඩ කටයුත්තත් එක්ක අපි දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳව යලි විවාදයක් පටන් අරගෙන තියෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉදිරියේදී බ්‍රහස්පතින්දා සිකුරාදා දින දෙකේදී අපි විපක්ෂයේ ඉල්ලීම් මත අර channel 4 නාලිකාවේ ඒ විමර්ශන පිළිබඳවත් පාස්කු ප්‍රහාරය පිළිබඳවත් පාර්ලිමේන්තුවේ විවාදයක් තියෙනවා මෙතනදී ඊටාම පැහැදිලි මේ ආණ්ඩ පෞගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව පත් කරන්නත් ඒ ආණ්ඩුව පත් කරන්නත් යම් බලවේගයක් ක්‍රියාත්මක වුණා හැටියට ඒ කණ්ඩායම පාස්කු ප්‍රහාරය ඒ පාස්කු ප්‍රහාරය ප්‍රහාරයක් හැටියට ඇති කරාද නැද්ද කියන එක පිළිබඳව විමර්ශනයක් කළ යුතුයි අපි ඒ හැම වෙලාවෙම පෙනී සිටියේ මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ජනතාව ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් ජීවිත අහිමි වුණා අද මේ වෙනකොටත් සමහරක් අය ඉන්නවා වින්දිතයන් ඉතාලම කනගාටුයි කියන ඒ එක් තැන් වෙලා එහෙම නැත්නම් ඒ ආබාධ වලට ලක් වෙලා එතකොට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ හැම පරීක්ෂණයක්ම අපේ ලංකාවේ පොලිසිය හරි දක්ෂයි ඉතා ඉක්මනින්ම ඒ කවුද හොරකම් කරපු එක්කෙනෙක් නම් හොරකම් කරපු එක්කෙනා මිනිමරුවෙක් නම් මිනිමරුව ත්‍රස්තවාදී නම් ත්‍රස්තවාදියා අල්ලන්න හරි ලක්ෂයි හැබැයි හැම වෙලෙම දේශපාලන බලවේගයක් ඒ ඒ අපරාධ වලට සම්බන්ධ නම් අන්න පොලිසියට තමන්ගේ රාජකාරිය ඉටු කරන්න බැරි වෙලා තියෙනවා හැම වෙලෙම මේක වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරය අපිට හිතා හොඳින් තේරෙනවා ඒක ඒකනේ දැන් මේ මෙච්චර කාලයක් ගිහිල්ලා අර මහා මොළු කරුව හොයාගන්න බැරි එහෙම නැත්නම් මහා මොළු කරු පාර්ලිමේන්තුවේද එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනාටත් ඉහළ තව අය ඉන්නවද ඒ විතරක් නෙමෙයි තාදුරින් ඝාතනය ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රගීත් එක්නැලිකොඩගේ ගැටලුව මේ හැම එකටම දේශපාලන බලවේගයක් තියෙනකොට අන්න පිළිතුරු නැති වෙලා තියෙනවා ඒකයි අපි කියන්නේ අද මේ මෙය නිර්වෘල් කරන්න නම් එකම විකල්පය ජාත්‍යන්තර සහයෝගයත් එක්ක ජාත්‍යන්තර සහයෝගයත් එක්ක මේ විමර්ශනය දියත් කරන්න ඕනේ. ඇයි බය? ඇයි විමර්ශනය කරන්න බැරි? ජාත්‍යන්තර සහයෝගය මේ දැන් අද අපි දැක්කා පොටුව නියෝජනය කරන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයට සූදානම් කියලා. එතකොට පොටුවේ මහලේකම් සාගරකාරීව සමුත් කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයට සූදානම් කියලා. මෛත්‍රීපාල සිරිසේන ඒ පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයාත් කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයට සූදානම් කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට හිටපු වග්‍රාමාත්‍ය වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ජාත්‍යන්තර පරීක්ෂණ ස්කොට්ලන්ඩ් යාඩ් එකට දාන්න සූදානම් කියලා. විපක්ෂය අපිත් කියනවා. අපිත් කියනවා. මුළු රටම ඉල්ලන්නේත් ඒක. එහෙනම් ඇයි මේ ජාත්‍යන්තර පරීක්ෂණේ ඉටු කරන්නේ නැත්තේ? කාව ආරක්ෂා කරන්න? අද මේ ජනාධිපතිවරයාට ඒ වගේම මේ අගමැතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට ලොකු වකීමක් තියෙනවා. මේ රට වෙනුවෙන් මේ රට වෙනුවෙන් කරුණා කළා ජාත්‍යන්තර සහයෝගය ඇති පරීක්ෂණයක් සිදු කරලා මේ කවුද වැරදිකරුවන් කියලා රටට හෙළි කරන්න අත්‍යවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එහෙම කියලා තමයි බලයට ආවේ. හැබැයි
අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් අර ඒ විදියට බලයට ඇවිල්ලා නොකර ඉන්න ආකාරයක් තමයි අපි දකින්නේ. හැබැයි අපිට තියෙනවා මේකට ලොකු සැකයක්. ඒකට හේතුව කාව රකින්නද මේ පරීක්ෂණ නොකරන්න කියන එක. අනිවාර්යයෙන්ම අපි ඉතා පැහැදිලිවම සමග ජන බලවේගයේ හැටියට අපි ජාත්‍යන්තර සහයෝගය ඇති පරීක්ෂණයක් සිදු කරලා මේ වැරදිකරුවන් හඳුනාගෙන දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා. ඊට සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි. දේශපාලන නායකත්වයක් දෙනවනම් ඒ සම්පූර්ණ උනන්දුව දේශපාලන නායකයාගෙන් ලබා දෙනවනම් අනිවාර්යෙන් සාධාරණ පරීක්ෂණ ඉටු කරගන්න පුළුවන් වෙනවා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නායකයා වුණාම ඉතා පැහැදිලිවම ඒ දේශපාලන නායකත්වය එතුමා ලබා දෙනවා මේ පරීක්ෂණ ඉටු කරන්න. අපි විශ්වාස කරනවා මේක ජාත්‍යන්තර උමනාවට නෙමෙයි, මේ රටේ පුරවැසියෝ අපේ සහෝදර සහෝදරියන් 300කට ආසන්න ප්‍රමාණයක් විනාශ වුණේ. ඒගොල්ල බෞද්ධද කතෝලිකද මුස්ලිම්ද කියලා අදාළ වෙන්නේ නැහැ. මොකද ඇත්තටම හැම ජාතියක්ම නැති වුණා මේ පාස්කු ප්‍රහාරේ. හරිද? ඒකින්ද විදේශීයකින් නැති වුණා. විනාශ වුණා. දේපළ විනාශ වුණා. ඒකින්ද සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ දේශපාලන නායකත්වයේ ඒ සාධාරණ පරීක්ෂණයක් වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි ලබා දෙට සූදානම්. ඉතා පැහැදිලිවම මේ අද මේ 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 මාධ්‍ය තුලින් මේ පත්තරෙන් නිරාවරණය වීම තමයි අදුදි තමයි අපිටත් මේකේ දැනගන්න ලැබුණේ. ඉතා පැහැදිලිවම පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් ප්‍රශ්න කරලා ආණ්ඩුවේ පිළිතුරු ලබා ගන්න අපි බලාපොරොත්තු වෙන. ඒ විතරක් නෙමෙයි, අද මම මේ දැන් මාධ්‍ය සාකච්ඡාවේ මේ පිළිබඳව රටට හෙළි කරා. ඉතා ඕනෑකමින් අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා ආණ්ඩුවට මේ පිළිබඳව සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙන්න කියලා. ඉතාලප පැහැදිලි අපි ඉල්ලීමක් කරන්නේ ඒකයි. මේ 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 රටේ දැන් මේ මූල්‍ය අර්බුදය නිසා බෙහෙත් ටික ලබා දෙන්න බෑ කියනවනේ. ගොවීන්ට ඒ වෙච්ච පාඩුවට වන්දියක් ලබා දෙන්න බෑ කියනවනේ. ඔබ කිව්වා වගේම අර ගෑස් පොලිමේ ඉඳලා ඈ එහෙම නැත්නම් ගෑස් එක පුපුරෝලා ඒ විනාශ වෙච්ච ජීවිත තියෙනවා, දේපල තියෙනවා, ඒවට කිසිම වන්දියක් ලබා දීලා නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අතුස්සපු හින්දා එතුමා යුතුකම ඉටු කරලා තියෙනවා මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට. මෙහෙමයි, ඉතින් ඒ ඒ ගැන නම් ඉතාම කනගාටුයි කියන්නේ
මේ රටේ කරුමේ ජනාධිපති කෙනෙක් හැටියට එන්නත් පුළුවන්, මේ රටේ කරුමේ ආණ්ඩුවක් හැටියට එන්නත් පුළුවන්. එදානම් මේ රටේ කරුමේ ඇඩ් එකකින් වගේ ආවේ. ඒ කියන්නේ අපි කවුරුත් බලාගෙන හිටියේ මේ ෆයිනල් එක ජයග්‍රහණය කරන්න. ඉතින් ගොඩක් මම දැකලා තියෙනවා මේ සමාජ මාධ්‍ය වල ඇඩ් එකේ කරුමේ අපේ රටට බලපෑවා කියලා. ඒක හින්දා මේ මැච් එකට නෙමෙයි ආණ්ඩුවක් ආවොත් මේ කරුමේ රටටම බලපාන. ඒක හින්දා මං හිතන්නේ මේ රටේ ජනතාව මේ කරපු විනාශය මේ පොහොට්ටුව රජයක් තුරදීන් මේ රට බංකොලොත් කරලා මේ කරපු විනාශය ඉතිහාසයේ කවදාක්වත් නැතිව මේ රට විනාශ කරපු පක්ෂයකට යලි මේ රට බාර දෙයි කියලා. එහෙමනම් ඉතින් ඇත්තටම ඊටාම කනගාටුයි කියන්න ඊට වඩා හොඳයි බෙල්ල වැල දාගත්තා. කොටාපි රාජපක්ෂ ජනාධිපතිවරයා ආයි දේශපාලනයට එන්න. මේෙන් බැඳලා කියන්න කරුණා කරලා මේ 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 ආයිනම් මේ දේශපාලන පැත්ත පළාතකටවත් එන්න එපා. පොහොට්ටුවත් මෙහෙම කාබාසිනියා වුණා නම් මේ රටේ ජනතාව එකතු වෙලා මේ රට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ක්‍රිකට් කියන්නේ එහෙම තමයි. ඉතින් මේ හැබැයි ඉතාලම කනගාටුයි කියන්නේ මීට වඩා ලොකු බලාපොරොත්තුවක් අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ට තිබ්බා. ඉතින් පරදින්න පුළුවන්. ඉතින් ඒ වුණාට මේ වගේ පරදින එක ගැටලු සහගතයි. නමුත් මේ වගේ පරාජයන් සිදු වෙලා තියෙනවා. අපි දැක්කලා තියෙනවානේ. අපි මට මතක හැටියට අපි මීට වඩා 43ට ඕල් අවුට් වුණා. ඒ 43ට ඕල් අවුට් වුණේ කුමාර් සංගක්කාරලා මහේල ජයවර්ධනලා වගේ ඊටත් වඩා, ඒ කියන්නේ මේ අද හිටිය කණ්ඩායමට වඩා ස්ට්‍රොง ටීම් එකක් ඉන්නකොට ඉතින් ක්‍රිකට් වල දේ එහෙම තමයි ජයග්‍රහණය කරනවා. අපේ අය මේ ෆයිනල් එක එන්න එනකන් හොඳට ඉතා අතිදක්ෂ ලෙස ක්‍රිකට් මැචස් ටික ගහලා දින්න. ඉතින් අපි කියන්නේ දැන් මෙහෙම මේ මැච් එක ඉවරයි. දැන් ඊට වඩා ලොකු මැච් එකක් එනවනේ වර්ල්ඩ් කප් එක. ඉතින් අපේ ඔය මේ 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 ක්‍රිකට් මේ අපේ ඉන්න ක්‍රිකට් ටීම් එකට අපි සුබපතමු. අපි සම්පූර්ණ සහයෝගය දෙමු. ඒ අපේ ක්‍රිකට් ඒෂියා කප් එක පැරදුනාට අපිට වර්ල්ඩ් කප් එක ලබා දෙන්න කටයුතු කරන්න කියලා තමයි අපි ශක්තියක් වෙමු කණ්ඩායමට.